අනුර කුමාරටත් සජිත් ප්‍රේමදාසටත් පරාජයේ සෙවණැලි පෙනෙන්න පටන් අරගෙන තියෙනවා. කිසිම ඡන්ද ව්‍යාපාරයේ තිබුණ නැති විදිහට ජනතාව බියවද්දමින් ඉන්නවා අනුර කුමාර දිසානායකුන් නැහැ කට්ටිය. දැන් මේ බියවද්දන එක අනුර කුමාරත් ස්ටේජ් වල කරනවා, ඒගොල්ලන්ගේ ගෝලියෝ ටිකත් කරනවා. මේක කරේ යාපනයට කියලා කියනවා. ඒ වචන වලින් ගත්තොත් තියන්නේ අපිට ඡන්දෙන දුන්නොත් බලාගමු, ඡන්දෙන දුන්නොත් දකුණේ ජනතාව උතුරේ ජනතාව මොනා කරයිද දන්නේ නැහැ කියන ඉංගිය තමයි දෙන්නේ. උතුරේ ජනතාවට තර්ජනයක් තමයි අනුර කුමාර දැන් උතුරට ගිහිලා කර. දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළගැසලා තිබියදී ඒ වෙනසට එරෙහිවන්නම් බව උපත් වුණු කුමන මනෝභාවයක් දකුණේ ජනතාව තුළ ස්ථාපිත වෙයිද කියලා හිතන්න. ඒ වෙනසට එරෙහි වූවන් ලෙස, ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වන්නේ ඔබ කැමතිද? උතුර හඳුන්වන්නේකට ඔබ කැමතිද? මම ඔබට නැවත සහතික කරන්නම්. අපි ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණේ පංගු කරුවන් බවට ඔබ පත්වෙන්න, ඒට එරෙහි වූවන් ලෙස ඔබ පත්වෙන්න එපා. දැන් මේ අනියම් තර්ජනය කරන්නේ ජනාධිපති අපේක්ෂකෙක්. මෙන්න ජවිපේ සැබෑ තත්ත්වය. එතකොට නායකයාගේ ගෝලෙක් කියන කතාව අහන්නේ තිනේ අර ඊයේ පෙරේදා. මේවා එඩිටඩ් වීඩියෝ නෙමේ, සැබෑවට ඒගොල්ල කියපු දේවල්. කෙලින්ම මේ පාර ගහනවා කියනවා. ඊළඟ කෙලින්ම නම් කරලම කියනවා අලි පොහොට්ටු සියලු දෙනාටම ගහනවා කියනවා. දැන් මේකද මේ රටේ අනුර කුමාරලා බලාපොරොත්තු හදන්න යන දේශපාලනය?